නව ලයිෆ් බොයි ඔලිව් විෂපීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දැත් සෝදන්න. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සිරු සමීක්ෂණ වාර්තා යළි තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇත්තකෙන හිරු ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමුවන මම සාරංග පතිරණ. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථම නවදාන යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනා ආසාදිතයන් 188 දක්වා ඉහළට. දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය හෙට පැය 10කට ලිහිල් කෙරේ. දිවයිනේ සියලු ඖෂධ හල් හෙට විවෘතයි. ඇමරිකාවේ දිනක කොරෝනා මරණ 2000 අභියසට ආසාදිතයින් 104ක් ඉක්මවයි. ඩොලරය රුපියල 200ටම බාල්දු කරයි. සංගීතඥ ජයන්ත රත්නායක දැයින් සමුගනි. දීරවීර විකුම් බැහැලෙමි කිසිදා නොහැටිමු ජාතියක් ලෙස එක්ව නැගිටිමු. නව ආසාදිතයන් තිදෙනෙකු අද දිනේ වාර්තාවීමත් සමග මෙරට කොවිඩ් 19 ආසාදිතයන් ගණන 188ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශයේ පවසන්නේ අද දිනේ තහවුරු කරගත් රෝගීන් තිදෙනා රත්නපුර ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බවයි. පසුගිය මාර්තු 11 වෙනිදා මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හඳුනා ගැනීමේ සිට ගත වූ දින 28ක කාලය තුළ වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගියේ අද නව ආසාදිතින් තිදෙනෙකු හමුවීමත් සමගයි. මෙරට වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව පුත්තලම, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවලින්ද වැඩි ආසාදිතින් ගණනක් වාර්තා වී තිබෙනවා. කොවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 6 දිනක් මෙරටදී ජීවිතක්ෂයට පත් වුණා. සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පුද්ගලින් ගණන 42ක්. වෛරසය ආසාදිත විදේශිකයෙක් ඇතුළුව රෝගීන් 140 දෙනෙක් කොවිඩ් 19 රෝගීන්ට වෙන් කළ රෝහල් 3ක ප්‍රතිකාර ලබනවා. අද දින රෝගීන් 30 වාර්තා වෙලා තියෙනවා. මේ 30 වාර්තා වෙලා තියෙන්නේ අප විසින් අලුතෙන් පරීක්ෂණ කිරීම වැඩි කිරීම සඳහා ගත් පියවර ඔස්සේ ඇක්ටිව් සර්වෙලන්ස් යටතේ ඇක්ටිව් ටෙස්ටිං. රත්නපුර කලින් රෝගී වූ මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඥාතීන් 2 සහ ඒ වගේම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු මේ ආකාරයට කොවිඩ් 19 රෝගීන් වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම අප ඊයේ දිනේ විවෘත කරනු ලැබුවා ඉරණවිල රෝහල මේ අනුව කොළඹ, කළුතර, ගම්පහස, පුත්තලම කියන දිස්ත්‍රික්කේ 4ම, බේරුවල, හෝමාගම, ඉරණවිල සහ මිනුවන්ගොඩ ලෙස රෝහල් 4ක් සම්පූර්ණයෙන් වෙන් වෙලා තියෙනවා කොවිඩ් සැකකරන ආසාදිත රෝගීන් සඳහාම. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක යම් කෙනෙකුට කොවිඩ් යයි තමන් හිතන රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ ඇවිදින් නැතුව, විවිධ රෝහල් වලට යන්නේ නැතුව ඔබට අවස්ථාව තියෙනවා 1390 එහෙම නැත්නම් 1900 99 කියන දුරකථන අංකවලට අමතලා වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගන්න, කුමන රෝහලට යා යුතුද, කුමන ආකාරයට යා යුතුද කියන එක පිළිබඳව. ඒ වගේම ඔබට ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා නම් මයි හෙල්ත් කියන ඇප් එක භාගත කිරීමෙන් ඔබට පුළුවන් වෛද්‍යවරයා සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවන්නටත්. මීට අමතරව කොවිඩ් 19 ආසාදිත බවට සැකපිට රෝගීන් 228 දෙනෙක් දිවයිනේ රෝහල් 30ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඒ අතරට විදේශිකයින් 10 දෙනෙකුද ඇතුළත්. කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණයට අදාළ උපකරණ කට්ටලයක් රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය රසායනාගාරය තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා. වෛද්‍යවරුන් පවසන්නේ ඒ හරහා දිනකට පුද්ගලයන් 27 දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂා කළ හැකි බවයි.
රෝගයේ ශරීරගත වීමට වඩාත් ඉඩ ඇති 42000ක් පමණ හඳුනාගෙන තිබෙන බවට අපි දැක හමුදාපතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් දවස් 14 පහු වෙනතුරු දැඩි අධීක්ෂණයේ යටතේ සිටිය යුතුයි. අපිට ගැටලුව තියෙන්නේ ඒක නෙවෙයි. තවමත් සමාජගතව මේ රෝගයේ පතුරවන පිරිස් ඉන්නවා නම් ඔවුන් එසේ සමාජය තුල රෝගයේ පතරවීම ඉතාමත් භයානකයි. ඒ නිසා අපි තාමත් දැඩි අවධානම් තත්වයක ඉන්නේ. මේ සඳහා ඔවුන් ක්ෂණික පරීක්ෂණකුයි PCR කියන. දැන් මේ දෙකෙන් කෝකද සුදුසු? අපිට මේ අවස්ථාවේ වැදගත් වෙන්නේ රෝගය පතිරවන්නට හැකියාව තියෙන ආසාදනයේ ශරීරගත වූ පුද්ගලයන් හඳුනා ගැනීම. PCR පරීක්ෂාව වැඩිපුර පිරිසකට කිරීමට තමයි මේ වෙලාවේ සියලු අංශ එකතු වෙලා කටයුතු කරමින් ඉන්නේ. තවත් පරීක්ෂණ ක්‍රමවේදයක් ලෝකේ භාවිතා කරනවා. ඒ තමයි මේ විස බීජයේ ශරීරගත වූ බවට රුධිරයේ තියෙන ප්‍රතිදේහ පිළිබඳව කරන පරීක්ෂාව. ඒ මගින් ඔප්පු වෙන්නේ නැහැ ඒ වෙලාවේ රෝගේ පැතිරීමේ හැකියාව තියෙනවද නැද්ද කියලා. ඒ නිසා විස බීජයේ තියෙනවද කියලා බලන්න අනිවාර්යයෙන්ම PCR පරීක්ෂාව කිරීමට සිද්ධ වෙනවා. PCR පරීක්ෂණය දවසට කොච්චර ප්‍රමාණයක් කරන්න පුළුවන්ද ලංකාවේ? දැනට මේ පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රට තුළ තියෙනවා. ඒ ගැන මහ ජනතාව බිය වී යුතු නැහැ. බේරුවල වෙත්තිමරාජපුර ප්‍රදේශයෙන් පසුගියදා හඳුනාගත් COVID-19 ආසාදිතයාගේ නිවසේ සිටි පුද්ගලයන් 21 දෙනෙකුගේ ජෛව සාම්පල කලුතර දිස්ත්‍රික් මහරෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමු කර තිබෙනවා. ගල්කිස්ස දසේරම් පාරේ උත්සව ශාලාවක රතගාලේ සැක කටයුතු ලෙස ජීවිතක්ෂයට පත්ව සිටි පුද්ගලයෙකුගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීති අනුව සිදුකරන ලෙස ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. එමෙන්ම ඔහුගේ ශරීර කොටස් COVID-19 ආසාදිත දැයි පරීක්ෂා කිරීම සඳහා යොමු කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිත බවට සැක සහිත පුද්ගලයෙකු හැටන් නගරයට පැමිණ සැඟව සිටියදී සෞඛ්‍යංශවල මැදිහත්වීමෙන් රෝහල්ගත කර තිබෙනවා. අනාවරණ වී ඇත්තේ ඔහු කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ චීන සමාගමක ඉදිකිරි මධ්‍යස්ථානයක සේවය කර මෙලෙස පැමිණ ඇති බවයි. අදාළ පුද්ගලයා හැටන් දික්කොය ප්‍රදේශයේ තේවත්තක සැක කටයුතු ලෙස හැසිරීමෙන් සිටියදී වතු කම්කරුවන් පිරිසක් ඒ පිළිබඳව සිදු කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීන් සෞඛ්‍යංශ සමග පැමිණ අදාළ පුද්ගලයාව පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී අධික උණ සහ ප්‍රතිශාව තත්වෙන් පසු වූ අදාළ පුද්ගලයා දික්කොය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. පසුව ඔහු මහනුවර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බවද අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ ඉතා අනාරක්ෂිත ලෙස ලොරි රථවල නැග විවිධ ප්‍රදේශවල සැරිසරමින් සිටි කුරුණෑගල ප්‍රදේශයේ ගර්භණී කාන්තාවක් අද දහවල් දමුල්ල නගරයේදී පොලිසිය සහ සෞඛ්‍යංශවල මැදිහත්වීමෙන් රෝහල්ගත කර තිබෙනවා. අදාළ කාන්තාව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන ලොරි රථ මගින් මෙලෙස විවිධ ප්‍රදේශවලට ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මේ අතර මන්නාරම තාරාපුරම් ප්‍රදේශය සම්පූර්ණයෙන් වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ පසුගිය මාර්තු 15 වනදා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණි පුත්තුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තකට සහභාගී වී නැවත පැමිණීමෙන් පසු ඔහුට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනීමත් සමගයි. ඒ අනුව ඉදිරි සතියක කාලයේදී එම ප්‍රදේශය සම්පූර්ණයෙන් වසා දමා ආරක්ෂාව තර කිරීමට පියවරගත් බව මන්නාරම දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක වෛද්‍ය ටී විනෝදන් මහතා සඳහන් කළා. අතර කටුනායක ගුවන්තොටුපලේ සේවයේ නියුතුව සිටි කාන්තාවකට COVID-19 ආසාදිත බව තහවුරු කර ගැනීමත් සමග ඇය සමග සම්බන්ධතාව පැවැත්වූ ගුවන්තොටුපල අවන්හලේ සේවිකාවක ලෙස කටයුතු කරන ගම්පහ මිරිස්වත්ත මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරණියක ඇතුළු පවුලේ පිරිස ඔවුන්ගේ නිවස තුලම නිරෝධායනය කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මැදවච්චිය රෝහලේ නව වාට්ටු ඒකකයක් ස්ථාපිත කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවරගෙන තිබෙනවා. මේ අතර ආයුර්වේද ක්‍රම අනුගමනය කරමින් විෂ බීජ හරණය කිරීමේ පියවරක් ලෙස රත්නපුර නගරය දුමායනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ ප්‍රදේශයේ ආයුර්වේද කොමසාරිස් කාර්යාලය සහ පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන්. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වීම වෙනුවෙන් මේ වන විට ලෝකයේ පුරා විවිධ පර්යේෂණ සිදුවනවා. මෙරට තුළද එවැනි සාර්ථක උත්සාහයන් අත්හදා බලන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් මතුව තිබෙනවා. මේ පාරජම්බුල කිරණ උපයෝගී කරගනිමින් විෂ බීජ හරණය කළ හැකි පරිදි නිර්මාණය කළ රොබෝ යන්ත්‍රයක්. මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථීන් පිරිසක් විසින් මෙම නිර්මාණය සිදු කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිර්මාණය කෙරුණු රොබෝ තාක්ෂණික උපකරණයක් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත අද බහර කෙරුණා. එමගින් රෝගීන්ට අවශ්‍ය ඖෂධ සහ ආහාර පාන ඔවුන් වෙත ලබා දීමට හැකිවීම සහ නේවාසික රෝගීන් සමග කැමරා සහ ශබ්ද උපකරණ මගින් දුරස්ථව සම්බන්ධ වීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. රුපියල් 100,000කට අඩු පිරිවැයකින් මෙම රොබෝ යන්ත්‍රය මෙරට තුළ නිෂ්පාදනය කළ හැකිවීමද විශේෂත්වයක්.
මෙතර ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 6 වෙනිදා නිකුත් කළ සිය නවතම අතුරු මාර්ගෝපදේශය මගින් නාසය හා මුඛය හොඳින් ආවරණය කෙරෙන ශල්‍ය මුව ආවරණ භාවිතය COVID-19 වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝග වළක්වා ගැනීමේ පියවරක් ලෙස හඳුන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ අවශ්‍ය තරම් ආරක්ෂාවක් සැපීමට හුදෙක් ශල්‍ය මුව ආවරණයක් පැළඳීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඒ සඳහා දෑත් පිරිසිදුව තබා ගැනීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි සෙසු ආරක්ෂක පියවර අනුගමනය කළ යුතු බව මාර්ගෝපදේශයේ සඳහන්. එමෙන්ම කපු රෙදි වැනි මාධ්‍ය මගින් සකස් කරන ශල්‍ය නොවන මුව ආවරණ භාවිතයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් මේ දක්වා සිදු වී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් වන පර්යේෂණ පුළුල් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා. මේ අතර මෙරට වෛද්‍ය පීඨවල කායික රෝග පිළිබඳ අංශයේ ප්‍රධාන මහාචාර්යවරුන් රට සාමාන්‍යකරණය සඳහා වන නිර්දේශ තුලත් යෝජනාවලියක් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් වෙත යොමු කර තිබෙනවා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජනකද සිල්වා, රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් ලේකම් වසම්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ඒ.එම්. කුලරත්න, රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරෝජ් ජයසිංහ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කමනි වණිගසූරියන මහත්ම මහත්මීන් 6 දෙනායි. එහි සඳහන් වන්නේ දැනට පවතින සීමා කිරීම පිළිබඳ නැවත සලකා බැලිය යුත්තේ අලුත් අවුරුද්ද අවසානයේ පමණක් බවයි. එහිදී දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අනුව වෛරසය පැතිරීම උත්සන්න වීමක් නොමැතිනම් පමණක් ඇඳිරි නීතිය ක්‍රමිකව ලිහිල් කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මහාචාර්ය මඩුල්ල අවධාරණය කරන්නේ ඇඳිරි නීතිය ලිහිල් කළ මීට පෙර අවස්ථාවල ඇති වූ වියවුල් සහගත තත්ත්වයන් නැවත ඇතිවීම මුළුමනින්ම වැළක්විය යුතු බවයි. නමුත් දැනට රෝගීන් විශාල වශයෙන් වාර්තා වන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා දැමීම හෝ දැඩි පාලනයක් යටතේ පවත්වාගෙන යා යුතු බවට ඔවුන් නිර්දේශ කර තිබෙනවා. එම ප්‍රදේශවල සුපිරි වෙළඳසල්, රෝහල්, ඉන්ධන පෙරවුම් හල්, ඔසසල් ආදිය දෛනිකව නිශ්චිත කාලයක් විවෘතව තැබීමටත් ආසන්නතම ස්ථානයට ගොස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සෑම නිවසකම එක් පුද්ගලයෙකුට පමණක් අවසර පත්‍රයක් නිකුත් කිරීම සුදුසු බවත් මහාචාර්යවරුන්ගේ නිර්දේශයයි. වෛරසය ආසාදනයෙන් වැළකීමට සියලු දෙනා මුව ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත් පුද්ගලයින් දස දෙනෙකුට වැඩි එක්රැස් වීම සඳහා අවසර නොදීමත් තවත් නිර්දේශයක්. සති දෙකක් හෝ තුනක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තුළ නව ආසාදිතින් වාර්තා වීම නොවෙනස්ව පවතිනම් පමණක් පාලිත තත්ත්වයන් තවදුරටත් ලිහිල් කළ හැකි බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් ගුවන් තොටුපළ විවෘත කිරීමේ මූලික අවස්ථාවේදී සම්ප්‍රේෂණ වේගය අඩු රටවල සහ නැවත මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකිකින්ට පමණක් අනිවාර්ය දින 14ක නිරෝධායනයකට යටත්ව රටට ඇතුළු වීමට අවසර ලබා දිය යුතු බව එහි සඳහන්. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. COVID-19 ආසාදනයෙන් සිදු වූ මෙරට හත්වන මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක්. මම නැවතත් එම පුවත ඔබට ගෙනෙන්නම්. COVID-19 ආසාදනයෙන් සිදු වූ මෙරට හත්වන මරණය මීට සුළු වේලාවකට පෙර වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක්. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනයන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා හෙට පෙරවරු 6 සිට පස්වරු 4 දක්වා පැය 10ක කාලයක් පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් දැඩි අවදානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 6 සඳහා නැවත දැනුම් දෙන තෙක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 6 හැර සෙසු දිස්ත්‍රික්කවලට නැවතත් අප්‍රේල් මාස 14 වෙනි අඟහරුවාදා පෙරවරු 6 සිට එදිනම පසවරු 4 දක්වා ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිත බවයි. අලුත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සම්බන්ධතා පවුලේ සමාජිකයන්ට පමණක් සීමා කරන ලෙසටද රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙතර COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් මේ වන විටත් මුළු දිවයිනට බලපෑවෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. අද දිනේත් පොලිසිය සහ ආරක්ෂක අංශ දිවයින පුරා ඇඳිරි නීති රාජකාරීවල නිරත වන ආකාරය දක්නට ලැබුණේ මෙලෙසයි. දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 18,000ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ පවසනවා. පොලිස් බාහිරයට ගැනුණු රථ වාහන සංඛ්‍යාව 4,667ක්. මේ අතර නව ඇඳිරි නීති බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අප්‍රේල් මාස 30 වනදා අවසන් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කරනවා.
එතෙක් වරාය, නැව සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, කනිජ තෙල්, විදුලි සංදේශ, විදුලිය හා ජලය සැපයීම, කෘෂිකර්ම කටයුතු, ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය සේවාව, මහ භාණ්ඩාගාරය, මහ බැංකුව, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මාධ්‍ය ආදී රාජ්‍ය හා පෞද්ගලික අංශ මගින් පවත්වාගෙන යන ලබන අත්‍යවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීති කාලය තුළ ඔවුන්ගේ රාජකාරී හෝ සේවා හැඳුම් පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙසට භාවිත කිරීම සඳහා ලබන 10 වෙනිදා දක්වා ලබා දුන් කාලය මේ මාස 30 වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. පොලිස් මූලස්ථානයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මේ වන විටත් අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් අප්‍රේල් මාස 10 වෙනිදා දක්වා ලබා දුන් ඇඳිරි නීති බලපත්‍රවල වළංගු කාලයද අප්‍රේල් මාස 30 වෙනිදා දක්වා දීර්ඝ කර ඇති බවයි. සෞඛ්‍ය සේවය, ඒ වගේම සංනිවේදන සේවා සහ අනිකුත් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතනවල සේවයේ නියුක්තව සිටින සියලුම දෙනා අලුතින් ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම සමහර අවස්ථාවල අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ නිසා ඔබේ ආයතනයේ ප්‍රධානියාගේ හෝ ඔහුගේ නියෝජිතයෙක්ගේ අස්සන සහිත ලිපියකුත් ඔබ බාරේ තිබෙන්නට ඕනේ. වෛද්‍යවරුන් සහ මාධ්‍ය ආයතන සඳහා මෙම තත්ත්වය බලපාන්නේ නැහැ. අද දින තමයි මේ ඇඳිරි නීතිය පනෝදා සිට වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සිදු කළේ. එම ප්‍රමාණය 1800ක් පමණ වෙනවා. ඒ වගේම මෙම කාලය තුළ 18000කට ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඳිරි නීති කඩකිරීම සම්බන්ධයෙන් වාහන 5000කට ආසන සංඛ්‍යාවක්. මත්තිගොඩ පොලිසියේ සැරෙන්වරයෙකු විසින් සිය පොලිස් හැඳුනුම්පත් උපයෝගී කරගෙන පානදුර සිට මත්තිගොඩ දක්වා රා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් වරලීමට මන්නාරගම් පොලිසිය නිලධාරීන් අද සමත් වුණා. මන්නාරගම වල්ගම සුසාන භූමිය අසලදී අඳුරු වීදුරු සහිත මෝටර රථයක් නැවතු අවස්ථාවේදී පොලිස් නිලධාරීන් වෙත පැමිණි මත්තිගොඩ පොලිස් රැන්වරයා සිය පොලිස් හැඳුනුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ මෝටර රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී රා අඩංගු බූලියක් සොයා ගැනීමත් සමග මත්තිගොඩ පොලිස් රැන්වරයා එම ස්ථානයෙන් දිව ගියේ මෙලෙසයි. මෝටර රථයේ සිට තවත් සිව් දිනකත් අරංගුවට ගෙන තිබෙනවා. බක්පුර පසළොස්වක පොහොයේ මෙන්ම රටපුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේදී ඒ රාත්‍රියේ මහියංගනයේ සොරබර වැවුතා උල්ලේ මත්පැන් සාදයක් පවත්වමින් විනෝද වූ මහියංගනයේ පොලිසිය නිලධාරීන් පිරිසකට මහා සංගරත්නයේ සහ ප්‍රදේශවාසීන් විරෝධය පළ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බදුලෝ දිසාව බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට පැමිණිල්ලක් ලැබී ඇති අතර විමර්ශනය ක්‍රියාත්මක කර ඇති බවයි. මේ අතර අන්තර්ජාලය හරහා නීති විරෝධී ආකාරයෙන් මත්පැන් නිෂ්පාදනයේ ප්‍රවර්ධනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සුරා අපරාධ සම්බන්ධයෙන් නව ප්‍රවණතාවයක් ඇතිව තිබෙනවා. ඒ තමයි අන්තර්ජාලය භාවිතා කරමින් හාස්‍යෝත්පාදක ආකාරයට තවත් අවස්ථාවලදී තාක්ෂණික කරුණු එළිදක්වන ආකාරයට මත්පැන් නිපදවන ආකාරය සම්බන්ධයෙන් විවිධාකාර වැඩසටහන් නිපදවා ඒවා ප්‍රචාරය කර හැරීම. අන්තර්ජාලය භාවිතා කරමින් කරන මත්පැන් වර්ධන කටයුත්තක් හැටියටයි අපි ඒක දකින්නේ. සුරබදු ආඥාපනත යටතේ මෙය ඉතාමත්ම දරුණු ගණයේ වරදක්. මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වන බව අප මේ අවස්ථාවේ මහජනතාවට දැනුම් දෙන්නට කැමැති. විෂබිජහරණ ද්‍රාවණයක් ලෙස ඉහළ ඉලුමක් ඇති සර්ජිකල් ස්ප්‍රේතු වැඩි මිල ගන්න යටතේ අලෙවි කිරීම සඳහා සංගවා තැබූ ග්‍රෑන්ඩ් පස් ප්‍රදේශයේ ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් විසින් අද වටලොන් ලැබුවා. මෙට අමතරව කල්ලිකුත් වීමේ දිනේ වෙනස් කරමින් අලෙවි සඳහා ගබඩා කර තිබූ බීම වර්ග සඳහා යොදා ගන්නා රසකාරක තොපයක් එම ගොඩනැගිල්ල තුලින්ම සොයා ගැනීමට පාරිභෝගික සේවා නිලධාරීන්ට හැකි වුණා. මේ අතර දිවයිනපුර ඖෂධ අලෙවි සැල් හෙට පෙරවරු 9 සිට පසු පහ දක්වා විවෘතව තිබීමට කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් රත්නපුර රාජ්‍ය ඔසුසැලෙන් ඖෂධ ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ විශාල පිරිසක් පැමිණි අතර ඔසුසැල විවෘත නොකිරීම හේතුවෙන් නිම ස්ථාන ඇති වූ උණුසුම් තත්ත්වයක්. මේ මොකද මාතෘකාව දැනගන්න ඕන? දැනගන්න ඕනේ. ඇයි ඔගොල්ලෝ වහගෙන ඉන්නේ? බෙහෙත් නොදී කියන්නේ. 50% තමයි ආය පාරිභෝගික කාර්යක්ෂමකම් කියන්නේ. මේ දවස් ටිකේ අපි
කෙසේ වෙතත් රත්නපුර පොලිසිය මැදිහත්වීමෙන් ඖෂධ ලබා ගැනීමට පැමිණ සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කෙරුවා. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අප්‍රේල් මාස වැටුප ලබා දීම හැටන් නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකුව මගින් ක්‍රියාත්මක කෙරුණේ මෙලෙසයි. මේ අතර වැඩිහිටි වකුගඩු ආබාධිත දීමන යටතේ ඊයේ පසු හතර වන විට රුපියල් මිලියන 3057ක මුදලක් ප්‍රතිලාභින් 611530 දෙනෙකුට ගෙවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මීට අමතරව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ මේ වසරේ පෙබරවාරි පළමු වන දිනට පසු විශ්‍රාම වැටුප් අයදුම්පත් ඉදිරිපත් කරන ලද විශ්‍රාමිකයන් 3189 දෙනෙකුට රුපියල් 25,000ක දීමනාවක් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. පෞද්ගල තත්ත්වයත් සමග දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මේ වෙනින් වසා දම ඇති නමුත් අද පෙරවරු වේත් ගොවීන් සියස්සන මෙම මධ්‍යස්ථානයේ වෙත ගෙනවිත් තිබුණා. අප වාර්තා කර පැවසුවේ ඒ අනුව එළවලු ලොරි මාර්ගයේම නවතා සිය අස්වනු අලෙවි කර ගැනීමට ගොවීන් පියවර ගත් බවයි. කෙසේ වෙතත් පැය 12ක කාලයක් තුල දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට දඹුල්ලේ සිට එළවලු සැපීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පාලනාධිකාරිය නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. යම්කිසි ව්‍යාපාරික මහත්යෙකුට පාරිභෝගිකයෙකුට තමන්ට අවශ්‍ය එළවලු වර්ගයක් තියෙනවනම් ප්‍රමාණයක් තියෙනවනම් තමන්ගේ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් තුමා හෝ තුමිය හම් වෙලා ඔවුන්ගේ ඇනෝම මෙතෙන් ඉදිරිපත් කරන්න. එමෙ ඇනෝම ඉදිරිපත් කළ වහාම අපේ මේ මෙහෙයුම් ඒකකයට අන්තර්ජාලය හා ෆැක්ස් මගින් එම ඇනෝම ලැබෙනවා. අපි එමෙ ඇනෝම පැය 12ක් වගේ ඇතුළත ඒ අදාල් ප්‍රාදේශීය කාර්යාලයේ ඇරන්ගිල අපි බාර දෙනවා. ඒකට කිලෝ එකට රුපියල් 5ක් තමයි අමතර මුදලක් අය කරන්නේ දෙවෙනි ඕන පළාතට. පාරේ වෙළඳාම මේක ගසා කෑවා. තක්කාලි කිලෝ එකක් රුපියල් 20ට ගන්න. ගෝවා කිලෝ එකක් රුපියල් 40න් පල්ලයක්. ඉතින් මේක හරි ගොවියන් ගසා කරන ක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ. අපි ඒකට තමයි මේ පිළියම හදලා තියෙන්නේ. දින දෙකකට පසුව පිටකොටුව මැනින් වෙළඳ පොළ අද විවෘත කර තිබුණා. ඊට අද දිනේ ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණ අතර එහි සිදු වූයේ තොග වෙළඳාම පමණයි. වෙළඳපොළට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඊයේ දිනේ විෂ බීජහරණ කුටියක් ස්ථාපනය කර තිබුණද අද පෙරවරු 9 පමණ වන විට අවශ්‍ය විෂ බීජහරණ ද්‍රව්‍ය නොමැති වීමෙන් යාක්‍රියෝ පැවති බව වාර්තාකරු පැවසුවා. මේ අවස්ථාව වන විට කැප්පිටිපොළ ආර්ථික මධ්‍යස්ථානය වහලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වහලා අනිකුත් ආර්ථික මධ්‍යස්ථාන සියල්ල වහපු වෙලාවක තමයි අපි මැනින් වෙළඳපොළ විවෘත කරලා තිබෙන්නේ. මේ ගැන නම් කිසිම ගාණක් නැහැ. මිනිස්සු තමන්ට ඌමනා පරිදි මේකේ හැසිරෙනවා. එහෙම වුණොත් මැනින් වෙළඳපොළත් ඉතා නුදුරු දිනකදී වහන්නට සිදුවේවි. පෞතින තත්වයේ හැමුවේ බණ්ඩාරවිල තොග වෙළඳපොළ නැවත දෙනුම් දිරිතුරු බසා දමා තිබෙනවා. කෙසේ වෙතත් බණ්ඩාරවිල නගර සභා සීමාව තුළ ස්ථාන 6ක වෙළඳාම් කටයුතු කිරීමට බණ්ඩාරවිල නගර සභාව සහ පොලිසිය අද තීරණය කළේ ගොවීන්ට සිදුවන අපහසුතාව වැළැක්වීම සඳහායි. මීට අදාළව බණ්ඩාරවිල ප්‍රාදේශීය ලේකම්වරයා, පොලිසිය, නගරාධිපතිවරයා, සෞඛ්‍යංශ සහ ව්‍යාපාරිකයන් අතර අද පැවති සාකච්ඡාවද උණුසුම් මුහුණුවරක් ගත්තා. මෙතර නාරායන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද විවෘත කර තිබූ අතර එමගින් අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවා ඇති නිලධාරීන්ට භාණ්ඩවල විකිරුණා. මෙතර බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ විසින් සිංහල අලුත් අවුරුදු නැකත් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් අමාත්‍යාංශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අලුත් අවුරුදු චාරිත්‍ර හැකි පරිදි නිවසේ සමාජිකයන් සමග සිදු කිරීමට මෙන්ම සරල ආහාර ද්‍රව්‍ය සකසාගෙන නිවසේ සිටම ආගමනුකූල කාර්යයන් ඉටු කිරීමට පියවර ගන්නා ලෙසයි. පවතින තත්ත්වයත් සමග මහල් නිවාසවල වෙසෙන ජනතාවගේ ආතතිය දුරු කිරීම අරමුණු කරගනිමින් ආරක්ෂකංශ විසින් පවත්වන සංගීත සම්දර්ශන මාලාවේ තවත් අදියරක් කොළඹ තොටලඟ ඉඟුරු කඩේ හන්දියේ පිහිටි සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණ අභියසදී පැවැත්වුණේ නාවික හමුදා සංගීත කණ්ඩායමේ සහභාගිත්වයෙන්. නිෂ්පාදිත දිනේ කවදත් අලු වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. ලොව ප්‍රබල රටවල් බටහිර වෛද්‍ය විද්‍යාව තුළින් COVID-19 වෛරසයේ මැඩලීමට ඖෂධයක් මෙවන විට සොයමින් සිටිනවා. එවන් අවස්ථාවක මෙම වෛරසයේ මැඩලන්නට හෙළ වෙදකම් හා එක්ව බටහිර වෛද්‍යවරුන් පිරිසක් නව ඖෂධ ක්‍රමයක් අත්දා බලා තිබෙනවා. අප ඒ පිළිබඳව කළ සොයා බැලීමක් මේ. COVID-19 වෛරසය
මේ වෙනකොට ලෝකයක් වසාගෙන තිබෙන වසංගත තත්ත්වයක්. ඔබ දන්නවා මේ වෙනකොටත් අපේ රටත් COVID-19 වෛරසයේ ගොදුරක් බවට දැන් පත්වෙමින් තිබෙනවා. අවුරුදු 1500කට ඉතිහාසයක් තියෙන අපේ රටේ හෙළ වෙදකමට මුල්තැන දෙමින් මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් හොයමින් පවතිනවා. වෛද්‍යතුමියනි, දැන් ලෝපුරා රටවල් මේකට බෙහෙතක් හොයමින් ඉන්නවා බටහිර වෛද්‍ය විද්‍යාව අනුව. මෙතනත් තියෙන්නේ බටහිර වෛද්‍යවරුන් 3 දෙනෙක්. ඇත්තටම වෛද්‍යතුමියනි, මොකක්ද මේ හෙළ නිලවෙදකම කියලා කියන්නේ? ඔව් මහේෂ්, හෙළ නිලවෙදකම සහ ආයුර්වේද වෙදකම කියන්නේ වෙදකම් දෙකක්. කොරෝනා රෝගී සම්බන්ධයෙන් කතා කළොත් අපේ මේ නිලවෙදකමේ ප්‍රධාන දෙයක් තමයි කැඳ. අපි මේ කැඳවලට පාරම්පරිකව ගන්න දේශීය සහල්, හීනටි, මඩතවාලු, පච්චපිරුමල් වැනි සහල් තමයි තියෙන්නේ. මේ සහල් වර්ග සහ තව කුළුබඩු ඖෂධීය පැකට් එකතු කරලා අපි කැඳ වර්ග හදලා තිනවා. දැන් අවුරුදු ගානක සිට අත්දැකීම් තියෙන වෙන්නේ මේ හෙලසුවේම් පිදෙන දුම්හට්ටිය කියන මේ ඖෂධයත් එක්ක. මේක හුමාලයල්ලාන තමයි තියෙන්නේ. මේ පැකට් එකේ අඩංගු වෙනවා ස්වාභාවික ශාක කොටස් ඇතුළු ඖෂධ මොන වර්ග 88ක් පමණ. මේ දුම්හට්ටිය ප්‍රතිකාර ක්‍රමය හෙලසුවේ නිර්දේශ කරනවා කොරෝනා වෛරසයට, වෛරසය ඇඟට ගියා කියලා සැක හිතෙනවා නම් හුමාලය සහ තැවීම දවසකට 3 වතාවක් කරාම ප්‍රමාණවත්. එතකොට ඒ වෛරසයට විරුද්ධ ප්‍රතිශක්තිය ඇඟේ ඇතිවෙලා ඒ වෛරසය ඇඟින් ඉවත් වීම සිද්ධ වෙනවා. මේ ක්‍රමය හරහා රෝගී වූ පුද්ගලයෙක් සුවපත් අතර හැරිලා තියෙනවද කියන කාරණාව අපිට පැහැදිලි කළොත්, මුල්ම ශ්‍රී ලාංකික රෝගියාට කැඳ ලබා දුන්නා. ඒ කැඳ හරහා එතුමා නිරෝගී වෙච්ච හැටි එතුමාම පැහැදිලි කරා අපි දැක්කා. මේ වගේම IDH රෝහල ඇතුළු බටහිර රෝහල් වල ගොඩක් අය මේ දුම්හට්ටිය පාවිච්චි කරන සහ කැඳ පාවිච්චියට යොමු වෙලා තියෙනවා. මේ ටිකම ඇති අපිට අවබෝධ කරගන්න මේකත් එක්ක ප්‍රතිශක්තිය වැඩිනවා. මේ කොරෝනා වෛරස් එකත් එක්ක සටන් කිරීමේ හැකියාව අපිට ලබා ගන්න පුළුවන් කියන එක මේ දුම්හට්ටිය හා කැඳ හරහා. සමහර අය මේ දුම් අල්ලලා ඖෂධීය කැඳ පානය කරලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්. වැරදි මතයක් සමාජගත වෙන්න පුළුවන්. යම් කෙනෙක් සංකූලතාවය මත වුණත් අපි රෝහල් ගත වීම බැහැර කරන්නේ. මගේ අත්දැකීම අනුව මම දන්නවා අපේ හෙළසුවේ දුම් හට්ටිය අල්ලන අය, ඒ වගේම දිගට කැඳ බීපු කට්ටියට මේ රෝගවලින් එන සංකූලතාව බොහෝමයක් ඇවිල්ලා නැහැ. ඔබතුමිය බටහිර වෛද්‍ය විද්‍යාවේ විශේෂඥ වෛද්‍යවරියක් හැටියට මේ ඖෂධීය ක්‍රමයක් එක්ක එකතු වෙලා ඉන්නකොට මේ ක්‍රමේ සාර්ථකත්වයක් ඔබතුමිය අත්විඳලා තියෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවටත් නිශ්චිත ප්‍රතිකර්මයක් නැති මේ මොහොතේ මම මෙච්චර කාලයක් මේක ඉතාර සාර්ථකව භාවිතා කරා, ඒකේ සාර්ථක ප්‍රතිඵල ලැබුවා. මොකද මේ වෙලාවේ මිනිස්සු අසරණයි. මෙච්චර සාර්ථක ක්‍රමයක් මේ වෙලාවේ මම කියන එක සමාජ කාර්යයක් කියලා හිතපු නිසා තමයි මෙතෙන්ට ඇවිල්ලා මෙමෙ කියන්නේ. මේ වෙලාවේ ඔබතුමාලට ආණ්ඩු පාර්ශවයෙන් එහෙම නැත්නම් වාක්‍යතු බලධාරීන්ට මොන වගේ පණිවිඩද දෙන්න තියෙන්නේ මේ ඖෂධ ක්‍රමයේ සමාජගත කරන්න, මොන වගේ අනුග්‍රහකත්වයක්ද බලාපොරොත්තු වෙන්නේ? අපිට රජයේ සහයෝග ලැබෙනවා බව අපි දන්නවා. නමුත් ඒක තවදුරටත් පුළුල් කරලා විශේෂයෙන් ක්වොරන්ටයින් මධ්‍යස්ථාන, ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩල, සෞඛ්‍ය අධිකාර කාර්යාලවල ඒ කාර්ය මණ්ඩලයට මේ දුම්හට්ටිය සහ ඒ ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා නම්, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන විධිවිධාන ලබා දෙනවා නම් මම හිතනවා ඒක ලොකු සේවයක්, ලොකු සහනයක්, රටෙන් මේක තුරන් කරන්න ලොකු ශක්තියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. රටපුරා ඇඳිර නීතිය ක්‍රියාත්මක වීමත් සමග ඇතැම් ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන ලබා ගැනීමේ දුෂ්කරතාවකට මුහුණ දී සිටිනවා. එලෙස අසරණව සිටින පවුල් වෙත ආධාර ලබා දීමට ගිය භික්ෂූන් වහන්සේ නමකට සහ තවත් පිරිසකට මහලු මවක් විසින් තමන් සතුව තිබූ මුදල් පරිත්‍යාග කිරීමේ ඉතා සංවේදී වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය සැරිසරනවා. COVID-19 පැතිරීම වැළැක්වීමට රටපුරා ඇඳිර නීතිය ක්‍රියාත්මක වීමත් සමග අත්‍යවශ්‍ය ආහාර පාන ලබා ගැනීමට නොහැකිව ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉතා අසීරුතාවයන්ට පත්ව සිටිනවා. එලෙස අසරණව සිටින පවුල් වෙත ආධාර ලබා දීමට ගිය භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු පිරිසට මහලු මවක් විසින් තමා සතු මුදල් පරිත්‍යාග කිරීමට තරම් කෘතඥ වුණේ ගතින් වියපත් වුණත් තමාට උපකාරයක් කළ අයට තමාට හැකි අයුරින් කළගුණ සැලකීමේ අරමුණින්. පසුව එම මහලු මවගේ බලකිරීම මත ඔවුන් එම මුදල් පරිත්‍යාගය පිළිගනු ලැබුවා. ඒ
COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මෙවන විට ලෝපුරා සිදුව ඇති සමස්ත මරණ ගණන 83,424 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝපුරා වාර්තා වන ආසාදිතයන් ගණන 14,46,242ක්. වෛරසය ලෝපුරා සීග්‍රේන් පැතිර යන පසුබිමක එහි ව්‍යාප්තිය ඇරඹී චීනයේ වූහාන් නගරය මෙවන විට මුළුමනින්ම මහජනතාවට විවෘත කෙරුණා. COVID-19 වෛරසය නූතන කේන්ද්‍රස්ථානය බවට පත් ඇති ඇමරිකා එක්සත් ජනපදයෙන් ගත වූ පැය 24 තුළ නව පුද්ගල මරණ 1970 වාර්තා වීමත් සමග එරට සමස්ත පුද්ගල මරණ ගණන 12,841ක් දක්වා ඉහළ ගියා. ලොව ඕනෑම රටක දිනක් තුළ වාර්තා වූ වැඩිම පුද්ගල මරණ ගණන මෙය වන අතර ඉන් මරණ 800කට අධික ගණනක් වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙන් වීම විශේෂත්වයක්. ඊයේ දිනේදී නව ආසාදිතයින් 33,331ක් වාර්තා වීමත් සමග ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් ගණන 104 අභිභවා ගියා. විදේශ වාර්තාවල දැක්වෙන්නේ ඇමරිකාවේ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු සිරකරුවන 62 දෙනෙකුද COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බවයි. අන්තවාදී මතධරණ කණ්ඩායම් COVID-19 වෛරසය සිතාමතා ව්‍යාප්ත කිරීමේ සැලසුම්වල නිරත වන බවට ඇමරිකානු FBI සහ බුද්ධ්‍යංශ වාර්තා කිරීමත් සමග ටෙක්සාස්හි 18 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර ඇමරිකානු රෝහල් නාවික යාත්‍රාවක් අසලා අධිවේගී දුම්රිය පිළිපැනීම සහ එරට මිසූරිහි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් අසල කාර් බෝම්බයක් පිපිරවීමට උත්සාහ කළ සිද්ධීන්ද වෛරසය ව්‍යාප්ත කිරීමේ අරමුණින් සිදුකරන ලද ත්‍රස්ත ක්‍රියාවන් බවට බුද්ධ්‍යංශ පෙන්වා දෙනවා. COVID-19 වෛරසයේ තිඹිරිගේ වූ චීනයේ වූහාන් නගරය සතිය 11ක් මුළුමනින් වසා දමා තිබුණේ වෛරසයේ ව්‍යාප්තිය පාලනයට ගත් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙසයි. කෙසේ වෙතත් අද නැවතත් මහජනතාවට වූහාන් නගරය මුළුමනින්ම විවෘත වුණා. අලංකාර ආලෝක සංදර්ශනයන්ගෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ වූහාන් නගරය මෙලෙස අලංකෘත වුණේ COVID-19 වෛරසයේ මැඩලීමට සක්‍රියව දායකත්වය දැක්වු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ටද උපහාරයක් ලෙසින්. ඊයේ දිනේදී චීනෙන් කිසිදු මරණයක් වාර්තා නොවීම විශේෂත්වයක්. මෙතර ගත වූ පැය 24 තුළ ප්‍රංශයෙන් පුද්ගල මරණ 1417 වාර්තා වූ අතර එමගින් යුරෝපා කලාපයේ ඊයේ දිනේදී වාර්තා වූ වැඩිම පුද්ගල මරණ ගණන වීම විශේෂත්වයක්. මෙවැනි විට එරට සිදු ඇති සමස්ත පුද්ගල මරණ ගණන 10,328ක් වන අතර වාර්තා වන ආසාදිතින් ගණන 109,000කට අධිකයි. ප්‍රංශයේ ආර්ථිකයේද 6%කින් පළමු කාර්තුව තුළ පහත වැටී තිබෙන්නේ වෛරසයේ දැඩි බලපෑම හමුවේ. යුරෝපා කලාපයේ වෛරසයේ නූතන කේන්ද්‍රස්ථානය බවට පත්වෙති ස්පාඤ්ඤයෙන් ගත වූ පැය 24 තුළ නව පුද්ගල මරණ 704 වාර්තා වීමත් සමග එරට සමස්ත කොවිඩ් මරණ ගණන 14,045ක් දක්වා ඉහළ ගියා. මේ වන විට එරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් ගණන 141,942ක්. ඉතාලියෙන් වාර්තා වන පුද්ගල මරණ ගණන 10,127ක් දක්වා ඉහළ ගියේ නව පුද්ගල මරණ 604 වාර්තා වීමත් සමගයි. මේ වන විට ඉතාලියෙන් වාර්තා වන සමස්ත ආසාදිතින් ගණන 135,586ක්. ඉතාලියේ බෙර්ගාමෝ ඇතුළු ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් හිඟවීම හේතුවෙන් රුසියානු වෛද්‍යවරුන් එම රෝහල්වලට අනුයුක්ත කිරීමට ඉතාලි රජය පියවරගෙන තිබෙනවා. ජර්මනියෙන් සහ ඉතාලියෙන් වාර්තා වන ආසාදිතින් ගණන 150,000කට අධිකයි. මෙතර COVID-19 වෛරසයට ගොදුරු එක්සත් රාජධානියේ ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දෙවන දිනටත් ප්‍රතිකාර ලැබෙමින් සිටින එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතර හැරමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා. ඉක්වදෝරෙන් වාර්තා වන COVID-19 වෛරස මරණයන් හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතින් අඩපණ වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. මේ එරට මාර්ගයන්හි මෘතදේහයන් රැගෙන යන අයුරුයි. සිංගප්පූරුවේ ගුවන් සමාගම්වල ගුවන් සේවිකාවන් එරට රෝහල්වල සාත්තු සේවිකාවන් ලෙස අනුයුක්ත කිරීමට පියවරගෙන තිබෙනවා. ඉන්දුනීසියාවෙන් වාර්තා වන COVID-19 මරණ ගණන 221ක් දක්වා ඉහළ යාමත් සමග එරට මිනි පෙට්ටි නිෂ්පාදනයද ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. මේ අතර අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් ගණන 5,352ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනේදී නව ආසාදිතින් 573 දෙනෙකු වාර්තා වීමත් සමගයි. එරටින් වාර්තා වන සමස්ත COVID-19 මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඉන්දියාවේ COVID-19 වෛරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය බවට පැත් ඇති ආග්‍රාහි උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පිරිස මෙලෙස අදහස් පළ කළා. අපි හොස්ටල් එකේ කෑම දෙනවා. ඒ වුණාට කෑම උයන්න එන හැම කෙනෙක්ම එන්නේ පිටින්. ඒ එන අය ඇතුළට එනකොට යාළගේ කිසිම සුරක්ෂිතභාවයක් නැහැ. යාළගේ අතට ග්ලව්ස් නැහැ, මාස්ක් දාගෙන නැහැ. ඒක අපිට ලොකු රිස්ක් එකක්. හයි කමිෂන් වලට, අපේ එම්බසි වලට අපි දැනුම් දුන්නා, අපි ඊමේල් සෙව්වා, කෝල්ස් ගත්තා. ඒ හැම දෙයකටම අපි කිව්වා. කිව්වට යාළ අපිට මේල් සෙව්වා, රිප්ලයි කරේ. "ඔයාලා ඉන්න තැන සුරක්ෂිතව ඉන්න කියලා." අපි මානසික වැටලීමේ ගොඩක් දුරට අපි එකම දෙයයි කියන්නේ මේ මරවුගුලෙන් අපිව බේරගන්න කියන එක විතරයි.
දේශපාලඥයන් ජනතාවට සහන ලබා දීම සම්බන්ධයෙන් රටේ දැඩි කතාබහක් මතුවන්නේ COVID-19 වෛරසය ව්‍යාප්තියත් සමගයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිල Facebook ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා. පක්ෂ බෙදයකින් තොරව ජනතාවට සහන සැලසීම දේශපාලනීකරණයක් ලෙස මැතිවරණ කොමිසම දකින්නේ නම් මැතිවරණ කොමිසමට බෙහෙත් ලබා දිය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා ප්‍රකාශ කළා. නිලධාරීන්ට විතරක් තනියෙන් මේ බර අදින්න බෑ. ඒක දේශපාලනීය කිරීමක් හැටියට සලකනවා නම් මැතිවරණ කොමිසම මුලින්ම බෙහෙත් දෙන්න ඕනේ මැතිවරණ කොමිසමට. අපිට තේරුණානේ මැතිවරණ කොමිසමේ යට තියෙන දේශපාලනේ. අපි දන්නවා ඔය කොමිසමේ සභාපතිතුමාලා කලින් ආණ්ඩුත් ඉන්නකොට හැසිරිච්ච විදියයි ඒ ආණ්ඩු වෙනස් වෙනකොට හැසිරෙන විදිය. ඒ නිසා අපි කරුණා කරලා කොමිසමේ සභාපති ඇතුළු ඒ ඉන්න නඩේ පැමිණිලි ලැබී ඇති බැවින් පෙර ප්‍රකාශ සිදු කළ බවත් බොහෝ පැමිණිලි එක්තරා පක්ෂයක දේශපාලනඥයින් හා සැබැඳිව ලැබී ඇති බවත් පැමිණිලි වැඩි සංඛ්‍යාවක් එම පක්ෂයේම අපේක්ෂකයන් වෙතින් ලැබීම විශේෂ බවත් ඔහුගේ Facebook සටහනේ සඳහන්. රාජ්‍ය ආන්ත්‍රණය හරහා සිදු කරන සහන සැලසීම් ආධාර ලබා දීමට වඩා බරපතල බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ සහන වැඩසටහන නිර්දේශපාලනීකරණයට ගන්නා උත්සාහයට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට තමන් ස්තුති කරන බවයි. කොරෝනාවට විසඳුම මැතිවරණ කොමසාරිස්ට පහර ගැසීමවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පහර ගැසීමවත් නොවේ. මේ වෙසනය තුළ පළාත් පාලන නියෝජිතින් සහන ලැබිය යුතු සුදුස්සා කවුද නුසුදුස්සා කවුද කියන තීන්දුව ගැනීමේ මහත් බලවත් තැනකට පත් කරලා සහන වැඩසටහන සම්පූර්ණව දේශපාලනීකරණය කළා. අපි ස්තුතිවන්ත වෙනවා මැතිවරණ කොමසාරිස්තුමාට මේ සහන වැඩසටහන නිර්දේශපාලනීකරණය කරන්නට ගන්නා උත්සාහ. ගමුල්ලි කප්පටි පොළේ ඉඳලා ආර්ථික මධ්‍යස්ථාන සියල්ලක්ම කඩා වැටෙමින් පවතී. මිනිසුන්ට තමන්ගේ ආහාර පාන සපයා ගන්නට බෑ. සපයන ආහාර පාන පැකට්ටුවල දේශපාලන ලාංඡන මුද්‍රණය කර මොන විලි ලැජ්ජානති ක්‍රියාවක්. මේ අභියෝගයට මුහුණ දීමේදී අපේ ප්‍රධානතම ඉලක්කය විය යුත්තේ මිනිසා ජීවත් කරවීම. මැතිවරණ පැවැත්වීම නොවේ. අපි අරගල කරලා බොහොම අමාරුවෙන් මේ මැතිවරණය తాවකාලිකව නතර කරගන්න. මොකද බොහෝ දෙනා හිතුවේ තුලින් දෙක ගැ. මේ අතර රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකින් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මේ වන විට ගම් නගර සිසාරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ අතර හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් තවත් වැඩසටහන් කිහිපයක් අද පැවැත්වුණා. හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය දියත්වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේණු සිල්වා මහතාගේ සංකල්පයක් මතයි. එහි ප්‍රධාන මෙහෙයුම් කටයුතු කොටුව ලෝකවිලඳ මධ්‍යස්ථානයේ 35 සහ 37 වෙනි මහල්වල පිහිටි හිරු මාධ්‍ය ජාල මුලස්ථානයේ සිට සිදු කෙරෙන අතර සියලු බෙදාහැරීම් සිදු කෙරෙන්නේ පළවත්ත හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ සිටයි. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අතිපූජනීය මහා සංඝරත්නයේ ප්‍රධාන පූජකවරුන්ගේත්, ළමා නිවාසවල රැඳී සිටින දූදරුවන්ගේත්, වැඩිහිටි නිවාසවල තනි වූ වැඩිහිටියන්ගේත් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් හිරු ක්‍රියාත්මක කරන මෙම ක්‍රියාන්විතය අද දිනේ පුරාත් ක්‍රියාත්මක වුණා. මේ ඒවා හරියාකාරව අසුරාගත් රත පෙළය ඔබ දකින්නේ අද දවසේදී. කිසිම ආයතනයකින් අපිට මේ වගේ සහනදාරය දීලා නැහැ. මේ හිරු මාධ්‍ය ජාලෙන් කරන්නා වූ මහා කාර්යතාවයට අපි බොහොම පින් දෙනවා. ඒ වගේම මේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපි පින් දෙනවා. මේ කාර්යතාව ඉදිරියට කරගෙන යන ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපහසුතාවයකට පත්වෙච්ච වෙලාවකදී අපේ විහාරස්ථානයට පැමිණලා විහාරස්ථ භික්ෂුන් වහන්සේලා 39කට අධික සංඛ්‍යාවක් වැඩ ඉන්නවා. ඒ අයට මේ කරපු අනුග්‍රහය පිළිබඳව අගය කොට සලස්කිනවා. හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමන් මෙවැනි
සත්කාරයන් තරම සිදු කරනවා අපි දැකලා තියෙනවා. ඒ වගේම සාසනික උන්නතිය උදෙසා එතුමා බොහෝ වශයෙන් කටයුතු කරනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවෙත් එතුමා මුල් වෙලා මේ කටයුතු ඉතාමත් සාර්ථකව සිද්ධ කරගෙන යනවා. තව තවත් ඉදිරියට මෙවැනි කටයුතු කරන්නට සියලු ශක්තිය ලැබෙන්න කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ වගේ වසංගතකාරී ගැටලුකාරී අවස්ථාවක හිරු මාධ්‍ය ආයතනය මේ සිද්ධ කරනු ලබන උත්කෘෂ්ඨ සේවාව අපේ ප්‍රශංසාවට සතුටට භාජනය වෙනවා. ඔබතුමාලා කවදත් මේ වගේ රටේ වසංගතකාරී අවස්ථාවන් වල ගැටලුකාරී අවස්ථාවන් වල සමාජ මෙහෙවර ආගමික මෙහෙවර ඉතාමත් හොඳින් සිදු කරනු ලබන ආයතනයක්. මේ නේවාසිකව රැඳී සිටිනවා වැඩිහිටියන් 50ක පමණ ප්‍රමාණයක්. ඒ අයට අත්‍යවශ්‍යම භාණ්ඩ ලබා දීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තම මේ සේවාව කියන්නේ අගය කරන්න වචන නැහැ. මේ හිරු නාලිකාවට සහ සේවය කරන සේවක මාතුන්ටත් ගොඩක් පිංගයි තියෙන වැඩක්. ඒකටම කියනවා මේක ලොකු පිනක්. මෙතර COVID-19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ඉන ආරක්ෂා කර ගැනීම සඳහා හිරු මාධ්‍ය ජාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන අදත් වැඩිහිටි නිවාස කිහිපයකදී සිදු වුණා. එනුව කඳාන මා පියසෙවන වැඩිහිටි නිවාසය, බේගම සෙනෙහවති මාත්ස් වැඩිහිටි නිවාසය සහ කැලණිය ෆ්‍රීඩම් හෝම් වැඩිහිටි නිවාසය මෙලෙස විෂ බීජ හරණයට ලක් කෙරුණා. මෙම සම්පූර්ණ ක්‍රියාවලියම නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපයෝගී කරගනිමින් සිදු කරන්නේ වෘත්තීය සේවාවන් සපයන පුද්ගලයන් යොදාගෙනයි. 077 30 35 930 අංක ඇමතීමෙන් අවශ්‍යතාව ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව සපයාගත හැකි. එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීම වැඩසටහනේ තවත් අදියරක් අද කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක ක්‍රියාත්මක වුණා. එනුව මොරොන්තුඩුව, බණ්ඩාරගම, මිල්ලනිය, අඟුරුවාතොට, වරකගොඩ සහ තෙබුවන පොලිස් ස්ථානයන් මෙලෙස විෂ බීජ හරණය කෙරුණා. මේ අතර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව COVID-19 වෛරසයේ මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ ලබා දීමේ වැඩසටහන අදත් සිදු කෙරුණා. ඒ කොළඹ ජාතික රෝහලේදී සහ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේදී මේ මුළු රටම කොරෝනා ව්‍යසනයෙන් අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙලා තියෙන අවස්ථාවේදී අපට අවශ්‍ය ආරක්ෂිත උපකරණ හිරු මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හරහා අපිට පරිත්‍යාග වශයෙන් ලැබුණා. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ඒ පරිත්‍යාගය ඉතාම ගෞරවයෙන් බාර ගන්නවා. ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක්. මේ දුෂ්කර මොහොතේ අපි ඔබව තනි නොකර ඔබ වෙනුවෙන්ම කැපවන්නේ ඔබේ සුව සහනය වෙනුවෙන්මයි. හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අභව ප්‍රාප්ත ජනප්‍රිය සංගීතඥ ජයන්ත රත්නායක මහතා අද දැයෙන් සමුගත්තා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ තලාහේන පොදු සුසාන භූමියේදී. ප්‍රවීණ සංගීතඥ ආචාර්ය වික්‍ර රත්නායක මහතාගේ වැඩිමහල් පුතණුවන් ලෙස මෙලොව එළිය දුටු ජයන්ත රත්නායක මහතා මාර්ගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අභාව ප්‍රාප්ත වුණේ පසුගිය 6 වෙනිදායි. මේ යන විට 51 වෙනි වියේ පසු වූ ජයන්ත රත්නායක මහතා දෙ දරුපියෙක්. කුඩා කලම සංගීතයට අත්පොත් ලැබූ ජයන්ත රත්නායක මහතා සිහ ශක්ති වාද්‍ය බෘන්දයේ ඕගන් වාදන ශිල්පියා ලෙස දිගු කලක් කටයුතු කළා. අභව ප්‍රාප්ත වූ ජයන්ත රත්නායක මහතාගේ දේහය දින දෙකක් පුරා තැන්පත් කර තිබුණේ තලංගම කොස්වත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකයි. ඔහු වෙනුවෙන් ආගමික වතාවත් එම මල් ශාලාවේදීම සිදු කෙරුණා. ආගමික වතාවත් වලින් අනතුරුව අවසන් කටයුතු සඳහා දේහය රැගෙන ආවේ නිස්සරණ සිද්දිම තලාහේන පුදු සුසාන භූමිය වෙතයි. ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා සුසාන භූමියේ වෙත ඥාති හිතවතුන් පැමිණ සිටියා. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. ජනප්‍රිය සංගීත ශිල්පී ජයන්ත රත්නායක මහතාණෙනි, ඔබට නිවන් සුව. We'll be right back.
වටාහිරු. ශ්‍රී ලංකා මුල් ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණු මිල අද රුපියල් 200 සීමාව පසු කළා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 193.95ක් හා විකුණු මිල රුපියල් 246ක් ලෙසින් වර්තා වුණා. COVID-19 ව්‍යාප්තිය හමුවේ අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත සියලුම ආරක්ෂක සහ සෞඛ්‍ය අංශයේ සේවය නියුතු සේවකයන්ට රුපියල් ලක්ෂ 15ක් දක්වා විරු අබිමන් නමින් රක්ෂණාවරණයක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් අද හඳුන්වා දී තිබෙනවා. ඊයේ පසරුවේ සිට අද පසරුව දක්වා කළුතර උතුර වෙරළ තීරෙන් මුහුදු ජලය ගොඩට පැමිණීමෙන් මාර්ග සහ නිවාස කිහිපයක් යට වී තිබුණේ මෙලෙසින්. අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් පුද්ගලින් 200කට ආසන පිරිසක් අවතැන්ව සිටින බවයි. මේ අතර කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධානාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පුත්තලම කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අද සහ හෙට දිනවලදී විටින් විට රළු විය හැකි බවයි. ගාල්ල දීවර වරායේ නවතා තිබූ යාත්‍රාවක හටගත් ගින්නකින් එම යාත්‍රාවට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS පොත් සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:55 ගැලිමුණ ගැසෙමු. අයිබෝන්.